ආයුබෝවන් අපේ රස නිවසට ඇවිල්ලා ඉන්න ඔයාලව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම පෙන්වන්න යන ඔයාලට වෙනස්ම විදිහේ මෙන්න මේ වගේ මලක් පිපිච්ච ගහක් වගේ ලූණු මලක් ඔයාලා කොච්චරවත් යනකොට නිතර වෙළඳපළේ පොළේ දකින්න ලැබෙන එළවලුවක්. ඉතින් ගොඩක් අය මේක ගන්නෙ නැහැ. මොකද මේක කොහොමද පිළේලා කරගන්නේ කියලා දන්නේ නැති නිසා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි රයිස් හදනකොට සැරසිලි මා උපකාරකයක් විදිහට භාවිතා කරනවා ඇරෙන්න අපි ආහාරයට ගන්න එළවලුවක් විදිහට මේක ගොඩක් අය පිළියෙල කරන විදිහ දන්නේ නැහැ. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ කොහොමද මේ ලුණු මල් වලින් ලුණු මල් මැල්ලුමක් හදාගෙන අපි රසට කෑමට එකතු කරගන්නේ කියලා. ඉතින් අපි දැන් වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද ලුණු මල් මැල්ලුම පිළියෙල කරගන්නේ කියලා. හරි, ඉස්සල්ලාම කරන්න ඕනේ මෙන්න මේ මම පේනවා ඇති ඔයාලට ලුණු මල් පොඩි වෙන්නේ නැති වෙන්න සෝදලා මේ විදිහට ස්ට්‍රේනර් එකට එහෙම නැත්නම් පෙරණයකට දාලා වතුර බහින්න වතුර ටික බේරිලා යන්න තියලා තියෙනවා. මොකද මේක වතුරත් එක්ක ගත්තාම මේකේ රසයේ ගුණය විනාශ වෙලා යන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ වගේ වතුර ඔක්කොම ඉවත් කරගන්න. දැන් ඒ විදිහට සෝදලා මම පෑය දෙකකට විතර කලින් මේක තියාගත්ත වතුර බේරෙන්න. මේවා සෝදනකොට එකම පැත්තට සෝද ගන්නත් බලන්න. ඒ කියන්නේ මල් ටික එකම පැත්තකට එන්න, දඬු ටික එකම පැත්තකට එන්න සෝදලා පිළිවෙලට තියාගන්න. එතකොට පොඩි වෙන්නෙත් නැහැ. අපිට මේක කෑලි වලට කපනකොට ගොඩක් ලේසි. ඊට පස්සේ කරන්න ඕනේ මෙන්න මේ විදිහට එක එක ලුණු මල අරගෙන මෙන්න මේ විදිහට මේකේ මෝරපු හරිය අපි අතින් කඩලා ඉවත් කරනවා. බලන්න මේක පහසුවෙන් ඔයාලට කඩන්න පුළුවන්. අපි දැන් මේක පිහියකින් කැපුවොත් එහෙම අපි මේක මෝරලාද කියන එක අපිට හොයාගන්න බෑ. ඒ නිසා අපි අතින් මේ විදිහට එක එක දැල්ල කඩලා ඉවත් කරලා ලපටි ටික වෙනම පිළිවෙලට තියාගන්න ඕනේ. දැන් බලන්නකෝ මම මෙතන සේරම ටික ලුණු මල් ටික මෝරපු හරිය කඩලා ඉවත් කරගත්තා. ඒ වගේම පිළිවෙලට මල් එක පැත්තකට එන්නත් දඬු එක පැත්තකට එන්නත් පිළිවෙලට ලෑස්ති කරගත්තා. ඊට පස්සේ අපි මේ ටික හීනියට කපා ගන්න යන්නේ. ඉතින් ඒකට මෙන්න මේ විදිහට පොඩ පොඩ ගන්න. ඊට පස්සේ පොඩක් අරගෙන කටින් බෝඩ් එකේ තියලා මෙන්න මේ විදිහට ටිකක් ලොකු පැත්තේ කියන්නේ මල් නැති පැත්ත ගොඩක් හීනියට මේ විදිහට කපා ගන්න ඕනේ. බලන්න අඟල් භාගයටත් වඩා චූටි කෑලි වලට තමයි මම බොහොම චූටි කෑලි කපා ගන්නෙ. ඉතින් ඒවා ඒ හරිය ටිකක් මහත වැඩි නිසා ටිකක් මැලවෙන්න වෙලා යන නිසා අපි ඒ ටික ගොඩක් හීනියට කපනවා. හැබැයි මෙහෙම කපාගෙන යනකොට ඕගොල්ලන්ට පෙනේවි මම මේ මල් තියෙන හරියට එනකොට කෑලි ලොකු කරලා කපනවා. අන්න ඒ නිසයි මම මුලදීම ඕගොල්ලන්ට කිව්වේ මල් පිළිවෙලට එකම පැත්තකට එන්න තියාගන්න කියලා. දැන් මේ කෑලි මෙන්න මේ ගානට එනකොට මල් තියෙන හරියට එනකොට මම ඒවා ලොකුවට කපනවා. මොකද ඒවා පොඩි වෙලා යන්න පුළුවන් ගොඩක් ලපටි නිසා. දැන් මේකේ වතුර පොදක්වත් නැහැ. සියලුම වතුර අයින් වෙලා තියෙන නිසා අපිට මලවා ගන්න හරිම පහසුයි. මෙන්න මේ හරිය ටිකක් ලොකුවට කපලා දාන්න. මොකද මල් තියෙන හරිය මල් පොඩි වෙන්නේ නැති වෙන්න කෑලි ලොකු වුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද ගොඩක් ලපටි හරිය ඒ සාර ටික මැලවෙනකොට මේ ටික නැත්තම් වැඩියෙන් මැලවිලා යන්න පුළුවන්. ඒ නිසායි මේ විදිහට ලොකුවට කෑලි කපා ගත්තේ. මේ බලන්නකෝ. හරි, දැන් මේ විදිහට මම සේරම ටික කපලා භාජනයකට දාගන්නයි යන්නේ. දැන් කපාගත්ත ලුණු මල් ටික මෙන්න මේ විදිහට අපි භාජනයකට පිරිසිදු භාජනයකට දාගන්න. මොකද නැවත වරක් මේක සේදීම කරන්නේ නැති නිසා පිරිසිදු භාජනයකට දාගන්න. මෙතන අරගෙන තියෙනවා මම අමිරිස් කරල් අමුමිරිස් ලපටි වගේ ඒවායින් ගොඩක් ඉදුණේ වදාන්න එපා. සාමාන්‍ය ගානට පැහිච්ච අමිරිස් කරල් තුනක් විතර හීනියට කපා ගත්තා. ඊළඟට බීලුණු බෑයක් භාගයක් හීනියට කපා ගත්තා තෙම්පරාදුවට. ඊළඟට සුදුලුණු බික් දෙකක් හීනියට
චොප් කරගත්තා ඒ වගේම බික් තුනක් නිකන් අරගත්තා රම්පෙ කැබැල්ලක් සහ කරපිංචා කිනිති කීපයක් අවශ්‍ය වෙනවා තවත් ගාගත්ත පොල් ස්වල්පයක් ඒ කියන්නේ ලුණු මල් වල ප්‍රමාණයට ලුණු මල් ග්‍රෑම් 500ට සරලන පොල් ප්‍රමාණයක් මම මෙතන අරගෙන තියෙනවා ඒ වගේම අබ ස්වල්පයක් සහ පොල් තෙල් මේස හැඳි දෙකක් අවශ්‍ය වෙනවා ඊට අමතරව ලුණු කුඩු මේස හැඳක් පමණ මිරිස් කුඩු තේ හැඳි එකක් කහ කුඩු තේ හැඳි කාලක් පමණ සහ අමු තුන පහ තේ හැඳක් අවශ්‍ය වෙනවා අපි දැන් බලමු මේ ටික දාලා කොහොමද පොල් මැල්ලුම සකස් කරගන්නේ කියලා ඒක මම වංගෙඩිය දාලා කොටලා රසට හදාගන්නයි ලෑස්ති වෙන්නේ ඒකට මේ විදිහට මම වංගෙඩිය පිරිසුදු කරලා තෙතමනේ අයින් කරගත්තා ඒ වගේම ඉස්සල්ලාම දානවා සුදු ලුණු බික් තුනක් එකතු කරා ඒ වගේම කරපිංචා කිනිත්තක් සහ ඊනියට කපාගත්ත අමු මිරිස් ස්වල්පය දාගන්නවා ඊළඟට මේ ටික ඊනියට පොඩ්ඩක් කොටා ගන්න ඕනි පොඩි වෙන්න මෙන්න මේ විදිහට කොටා ගන්න ගොඩක් අය ඉතින් සම්බෝල් හදනකොට වුණත් මොන දේ කරනකොට වුණත් ගොඩක් වෙලාවට ලේසියට පහසුවට ගොහන පුරුදු වෙලා ඉන්නවා මිරිස් කුඩු ටිකක් දාලා අතින් අනලා කැමර ගන්න. ඉතින් ඊට වැඩිය ගොඩක් ಗುಣදායකයි රසවත් මෙන්න මේ විදිහට පොල් මැල්ලුම සකස් කරගත්තාම ගොඩක් වෙලාවට අපේ රස YouTube channel විවිධාකාර මැල්ලුම් වර්ග තියෙනවා. කූනිසෝ මැල්ලුම් මේ වගේම ගෝවකොළ වගේ විවිධ මැල්ලුම් වර්ග තියෙනවා. ඒ හැම එකකම අපි වේලාව ගත වුණත් කෑමවල රසයේ ගුණේ ඒ ආකාරයෙන්ම රැඳෙන විදිහටයි පිළියෙල කරන්නේ. ඉතින් සුදු ලුණු කරපිංච වගේ දේවල් අපේ ශරීරයට ගොඩක් ගුණදායක දේවල්. ඒ නිසා තමයි අපි මේ විදිහට පිළියෙල කරගන්නේ. හරි දැන් ඒ ටික කොටලා හීනියට කොටා ගත්තන් පස්සේ පොල් ටික එකතු කරගත්තා. ඊළඟට අමු තුන පහ කහ සහ මිරිස් කුඩු මේ තුන දාලා ආපහු පොල් මැල්ලුම කොටා ගන්න ඕනේ. මේ විදිහට හෙමින් කොටා ගන්න. දැන් මෙන්න මේ තත්වයට පොල් ටික කොටා ගත්තට පස්සේ මේකේ බලන ලස්සන පැහැයක් ඇවිල්ලා තියෙනවා. කහ කුඩු ඒ හැමදේම එකතු වුණාට පස්සේ මේ ටික දැන් අර කපාගත්ත ලුණු මල් ටික සමග මිශ්‍ර කරලා කලවම් කරගන්නයි සූදානම් වෙන්නේ. මේ ටික මේ විදිහට දාලා හොඳට අතින් කලවම් කරගන්න මල් පොඩි වෙන්නේ නැති ආකාරයට කලවම් කරගන්න ඕනි. හරි දැන් කලවම් කරගත්ත ලුණු මල් ව්‍යංජනය ඒ වගේම කපාගත්ත ඉතුරු වෙලා තියෙන සුදු ලුණු ලුණු කරපිංචා රම්පේ ඊළඟට අබ පොල් තෙල් මෙන්න මේ ටික ලං කරගන්න. ඒ වගේම පෑන් එකකුත් මේ විදිහට අරගෙන ඒක ලිපේ තියලා ලිප දල්වාගෙන අපි ටිකක් ගින්දර වැඩි කරනවා මේ වෙලාවේ මොකද ලුණු ටික තෙම්පරාදු කරගන්න අවශ්‍ය නිසා මේ විදිහට ගින්දර වැඩි කරලා අපි ලෑස්ති කරගත්ත පොල් තෙල් ටික මේකට එකතු කරනවා. විශේෂයෙන් පෑන් එකක් ගන්න හේතුව තමයි මෙන්න මේ වගේ කුඩා සුළු පොල් තෙල් ප්‍රමාණයකින් මේක පිස ගන්න පුළුවන්. අපි අර මේකේ නන් ස්ටික් ගතිය තියෙන නිසා ගොඩක් තෙල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ගොඩක් වෙලාවට පෑන් එකක් පාවිච්චි කරනවා නම් පාවිච්චි කරනවා නම් හොඳයි මේ මැල්ලුම සාදා ගන්න. ඊළඟට පෑන් එකේ තෙල් රත් වෙන්න හරිනවා විනාඩියක් වගේ රත් වෙනකොට මම කපාගත්ත ලුණු ඒ වගේම සුදු ලුණු දාලා මේ ටික තෙම්පරාදු කරගන්න හදන්නේ. මේ ටික බ්‍රවුන් පාට වෙන්න හරිනවා. ඉතින් විනාඩි කමාරක් විතර යනකොට මේක ගින්දර වැඩි නිසා බ්‍රවුන් පාට වෙනවා. ඊළඟට අපි සූදානම් කරගත් අබ ස්වල්පයක් මේට එකතු කරනවා. මොකද
මේ අබ ටිකක් පිපිරෙන්න වෙලා යන නිසා මං කල්ැතුව එකතු කරගත්තා. හරි, දැන් අබ ටිකත් ගානට පිපිරිලා ලුණු ටිකත් හොඳට රන්වන් පාට වුණාට පස්සේ මම සූදානම් කරගත්ත ලුණු මල් සම්බෝලය මේකට දාගන්නයි සූදානම් වෙන්නේ. ඊට කලින් ඔයාලා ලිපේ ගින්දර ගොඩාක් මේ විදිහට අඩු කරගන්න ඕනේ. දැන් පේනවා මද ගින්නට මම අඩු කරා. අඩු කරලා ඊට පස්සේ රම්පෙ කැබැල්ලත් කරපිංචා කිනිත්තත් මේකට එකතු කරලා තවත් සුවඳ රසය වැඩි කරගන්නවා. අවසානයේදී ලුණු කොළ සම්බෝලේ ලුණු මල් මේ විදිහට එකතු කරගත්තා. එකතු කරගෙන මේක දෙපැත්ත පෙරලා පෙරලා විනාඩි 5ක් 6ක් වගේ මලව ගන්න ඕනේ මදගින්නේ. මෙන්න මේ විදිහට කලවම් කරලා පොඩ්ඩක් මේක තද කරලා තියන්න ඕනේ විනාඩි 2ක් විතර. එතකොට මේක මැලවෙන්න ගන්නවා. විනාඩි 2කට පස්සේ මෙන්න මේ විදිහට මම අනිත් පැත්ත පෙරලා ගන්නවා. ආපහු අනිත් පැත්ත පෙරලාගෙන ආපහු විනාඩි 2ක් මම මදගින්නේ මේක මැලවෙන්න තියෙනවා. දැන් මේකෙ බොහොම ගොඩක් හොඳ සුවඳක් තමයි මට නම් ඉන්නේ මේ වෙලාවේ. ඉතින් ඔයාලත් අදම මේක වෙළඳපළෙන් ගෙනල්ලා හදලා මේ අලුත් කෑම වර්ගයේ රස බලලා අපේ රස YouTube channel එකට රසගුණ ලියලා එවන්නත් අමතක කරන්න එපා. දැන් ඉතින් ඔක්කොම විනාඩි 6ක් වගේ ගියාට පස්සේ මෙන්න මේ තත්ත්වෙට අපේ ලුණු මැල්ලුම මැලුණා. මම දැන් ලිප ඕෆ් කරලා මේක ලිපෙන් අයින් කරගන්නවා. අයින් කරගෙන මේක වෙනම භාජනයකට දාගන්නත් අමතක කරන්න එපා. මොකද දැන් pan එක රස්නේ නිසා තවත් මැලවෙන්න පුළුවන් නිසා අපි වෙන භාජනයකට අයින් කරලා අමුත්තන්ට පිළිගන්වන්නට ලෑස්ති කරනවා. ඉතින් මේ වෙලාව අර ලුණු රස පදම මේකට බලලා අමුත්තන්ට පිළිගන්න පුළුවන්. ඉතින් අදත් ඔයාලා මගෙත් එක්ක එකතු වෙලා ලුණු මල් ව්‍යංජනයක් පිළියෙල කරන විදිහ බලාගත්තා. ඉතින් තවත් දවසක ඔයාලගේ ගෙදරට අලුත් කෑම වර්ගයක් රසගුණ පිරි කෑම වර්ගයක් අරගෙන එන මේ අරමුණින් සමුගෙන යනවා. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. අයබෝන්.